තෙරුවන් සරණයි ආයුබෝවන්. දුවේ පුතේ දහම් පාසල් කෙටි සටහන් 8 ශ්‍රේණිය 8 වෙනි පාඩම. දැහැමි බව රැකි නිරිඳු බිම්සර. ධාර්මිකව පාලනය කරපු ධාර්මික රජ කෙනෙක් වෙච්ච බිම්බිසාර මහරජතුමා ගැන තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සියලු ඉදිරිපත් කිරීම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. දැනටමත් සම්බන්ධ වෙලා ඉන්න අයට ගැටලුවක් නැහැ. සම්බන්ධ වෙලා නැති අය ඉන්නවනම් අපගේ මේ නාලිකාවට සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. අපේ නාලිකාවේ ගොඩක් දේවල් ධම්ම අධ්‍යාපනය හා සම්බන්ධව ඉගෙන ගන්නට ඔයාලට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා YouTube එකේ බලන්න අපේ මෙන්න මේ විදිහේ ලාංඡනයක් එක්ක බලා ගන්න පුළුවන් අපේ YouTube නාලිකාව. ඉතින් සාමාන්‍ය පෙළ ධර්මාචාර්ය දහම් පාසල අවසානයේ දහම් පාසල් උසස් පෙළ ඒ විදිහේ ගොඩාක් සාකච්ඡාවන් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් කෙටි සටහන් ඒ වගේම කෙටි සටහන් සාකච්ඡාවන් ඒ විදිහේ ගොඩක් දේවල් ඉගෙන ගන්නට පුළුවන්. හරි. අපි වැඩි කතා නොකර පාඩමේ තියෙන කෙටි සටහන් වලට යොමු වෙමු. මේක ටිකක් දිග පාඩමක්. ඒ නිසා ඉක්මනින්ම කතා කරන්නට වේවි. ඉතින් පාඩමට අනුව පළවෙනිටම සඳහන් වෙනවා මගධයේ අගනගරය මොකක්ද කියලා. මගධයේ අගනගරය රජගහ නුවර. මගධ රාජ්‍යයේ අගනගරය තමයි රජගහ නුවර. රජගහ නුවර පිහිටි ස්ථාන වැදගත් වෙන සම්බුද්ධ ශාසනයත් එක්ක ගොඩක් වැදගත් වෙන සම්බන්ධ වෙන ස්ථාන ජීවකාම්බ වනය, වේළුවනාරාමය, සප්තපර්ණී ගුහාව. එහෙනම් බිම්බිසාර රජතුමා පූජා කරපු වේළුවනාරාමයක් තිබුණේ රජගහ නුවර. සප්තපර්ණී ගුහාව ප්‍රථම ධර්ම සංගායනාව පවත්වපු ස්ථානේ. ජීවකාම්බ වනය කියලා කියන්නේ හාමුදුරන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩ හිටපු ස්ථානයක්. ඉතින් ඒ ස්ථාන හැම එකක්ම පිහිටියේ මගධය කියලා මතක තියාගන්නට ඕන. මගධයේ පාලකයා තමයි බිම්බිසාර මහරජතුමා. ඉතින් අපි කතා කරන්නට දැහැමි බව රැකි නිරිඳු බිම්සරනේ. ඉතින් එහෙනම් බිම්බිසාර මහරජතුමා බිම්සර රජතුමා රජකම් කළේ කොහෙද කියලා මතක තියාගන්න. මගධයේ තමයි රජකම් කළේ. බිම්බිසාර රජතුමා අසල්වැසි රාජ්‍යයන් සමග මිත්‍රශීලී සම්බන්ධතාවයන් පවත්වා ගත්ත රජ කෙනෙක්. ඒ රජතුමාගේ තවත් ලක්ෂණයක් තමයි හරිම දක්ෂ පාලකේ. 7 වෙනි අංකය සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහි ගිය අතහැර තවුස්වෙස්ගෙන පිවිසුනේ රජගහ නුවරට. බෝධිසත්වයන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා පැවිදි වෙලා අවසානයේදී ගමන් කරන්නට යෙදුනේ රජගහ නුවරට. රජගහ නුවර සප්තපත් වේබාර පර්වතයේ වැඩ ඉඳිමින් තමයි පිණ්ඩපාතේ වැඩම කරන්නට යෙදුනේ. එහෙමනම් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගිහි ගිය අතහැරලා තවුස්වෙස් අරගෙන පැමිණලා තියෙන්නේ රජගහ නුවරට. බිම්බිසාර රජතුමා සිදුහත් තාපසතුමාට අන්න ඒ වෙලාවේදී රජගහ නුවරට වැඩම කරලා පිණ්ඩපාතේ වඩින වෙලාවේදී ආරාධනාවක් කළා. පුතුබව ලබා පළමුවෙන්ම තමන්ගේ රාජ්‍යයට වඩින්නට කියලා. 9 වෙනි අංකය ඇරයුම මත සඳහම් චාරිකාවෙහි යෙදෙමින් රජගහ නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ හැසිරෙමින් බිම්බිසාර මහරජතුමාගේ ආරාධනාව පරිදි රජගහ නුවරට වැඩම කළා. ඒ වැඩම කරලා රජගහ නුවර තිබුණු තල්වනේක තමයි නුගරුකක් මුල වැඩ හිටියේ. නට්ටිවන කියන තල්ලුයනේ නුගරුකක් මුල තමයි වැඩ හිටියේ. ඒ කාල රහතුන් ලෙස පෙනී හිටපු පිරිසක් තමයි උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලවරු. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලවරු. දහම් මැසීමෙන් රජතුමා ඇතුළු බොහෝ දෙනෙක් සෝවාන් වුණා. සෙසු අය තෙරුවන් සරණ ගියා. ගොඩක් දෙනෙක් මොකද වුනේ? සෝවාන් තත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර තල්වනේට වැඩම කරලා ධර්මයේ දේශනා කරපු වෙලාවේ රජතුමා සෝවාන් වුණා. තවත් බොහෝ පිරිසක් තෙරුවන් සරණ ගියා. සදැහැති උපාසකෙක් වෙච්ච බිම්බිසාර මහරජතුමාට ප්‍රාර්ථනාවන් 5ක් තිබ්බා.
ඒ ප්‍රාර්ථනාවන් පහ තමයි පළවෙනි ප්‍රාර්ථනාව මගදේ රජවීම දෙවෙනි ප්‍රාර්ථනාව තමයි බුදුරජාණන් වහන්සේ තම රටට වැඩමවා ගැනීම තුන්වෙනි ප්‍රාර්ථනාව දහම් මැසීම හතරවෙනි ප්‍රාර්ථනාව බුද්ධෝපස්ථානය බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම පස්වෙනි කාරණේ තමයි පස්වෙනි ප්‍රාර්ථනාව තමයි ධර්ම අවබෝධය ලබා ගැනීම 13 වෙනි අංකය දන් වළඳ අවසන් වූ පසු රජතුමා බුදුරජාණන් වහන්සේට කළ ප්‍රකාශයේ විශේෂ ප්‍රකාශයක් ස්වාමීනි තුනුරුවන්ගෙන් තොරව මට ජීවත් වීමට නොහැකිය එබැවින් ඉඩකඩ ලද හැම විටම ඔබ වහන්සේ හමුවට එන්නෙමි තල්වනේ ඇත්තේ රජමැඳුරට බොහෝ දුරුනි බොහෝ දුරිනි අපේ වේලුවන වෙන එතරම් ඈතක නොවේ එසේම වැඩි ළඟත් නොවේ යාමට ඒමට වඩාත් පහසුය දහවල ජනතාවකේ ගැවසීමක් නැත රාත්‍රියට නිහඬය කාය විවේකයට සුදුසුය ඒ විදිහට තමයි වේලුවනාරාමයේ පූජා කරන අවස්ථාවේදී වේලුවනාරාමයේ පූජා කිරීමේ කැමැත්ත ඇති කරගෙන බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා තියෙන්නේ බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව තමයි වේලුවනාරාමයේ පූජාව වේලුවනාරාම පූජාව භාග්‍යවතුන් වහන්සේ වේලුවනාරාමයේ ගත කළ වස් කාලයන් කිහිපයක් තියෙනවා අපි බලමු ඒ වස් කාලයන් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වස් කාල හැම එකකම වේලුවනාරාමයේ වැඩ ඉඳලා තියෙනවා දෙවෙනි වස් කාලේ තෙවෙනි තෙවන වස් කාලේ තුන්වෙනි වස් කාලේ සිව්වන වස් කාලේ කියන්නේ හතරවෙනි වස් කාලේ 17 වෙනි වස් කාලේ සහ 20 වෙනි වස් කාලේ ගත කරලා තියෙන්නේ වේලුවනාරාමයේ වේලුවනාරාමයේ කේන්ද්‍ර කරගෙන නිවන් පසක් කළ අය අතර සැරියුත් මොගලන් දෙන් දෑගසව්වන් දෙනමත් ඇතුළත් වෙනවා වේලුවනාරාමයේ කේන්ද්‍ර කරගෙන තමයි නිවන් අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ වේලුවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවක තමයි කෝලිතුපතිස්ස කියන දෙන්න ඇවිල්ලා සැරියුත් මොගලන් තෙරුන් වහන්සේලා බවට පත් උනේ බිම්බිසාර රජතුමාට පුදපඳුරු ඒවා තිබූ නොදුටු මිත්‍රයෙක් තමයි පුක්කුසාති කියන රජතුමා පුක්කුසාති රජතුමා පුක්කුසාති නම් මල්ල රජුට කළගුණ සලකා බිම්සර නිරුඳු විසින් රන්පතක ලියා එවන ලද්දේ ලියලා යවලා තියෙනවා පුක්කුසාති නම් මල්ල රජතුමාන් බිම්බිසාර මහරජතුමාට උපකාර කරපු අවස්ථාවේදී කළගුණ සලකා බිම්බිසාර රජතුමා විසින් මෙන්න මේ විදිහේ තෑග්ගක් තමයි දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ පුවත සහ තෙරුවන් ගුණ පිළිබඳව තමයි ලියපු රන්පතක් බිම්බිසාර රජතුමා පුක්කුසාති රජතුමාට යවලා තියෙන්නේ බිම්බිසාර රජතුමා රෝගාතුරු වෙච්ච වෙලාවක පුක්කුසාති රජතුමාගේ උපකාරය ඇතිව බිම්බිසාර මහරජතුමාට උපස්ථාන කරන්නට වෛද්‍යවරුන් යොමු වෙනවා ඒ වෙලාවේදී ඒ කරපු උපකාරයට උපකාරයක් විදිහට රන්පතක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න බවත් ඒ වගේම තෙරුවන් පහළ වෙලා ඉන්න බවත් ප්‍රකාශ කරලා ලියලා යවනවා ලිපිය කියවීමෙන් පස්සේ පුක්කුසාති රජතුමා බෞද්ධයෙකු බවට පත් වුණා එහෙනම් පුක්කුසාති රජතුමා බෞද්ධයෙකු බවට පත් වුණේ මොන රජතුමා නිසාද බිම්බිසාර මහරජතුමා නිසා බිම්බිසාර රජතුමාගේ බිසව තමයි කේමා කේමා උප්පලවන්න එතකොට කේමා බිසව කියලා කියන්නේ බිම්බිසාර මහරජතුමාගේ බිසව ඇය රූපම මදයෙන් මත්ව සිටි තැනැත්තියක් රූපයේ පිළිබඳව ගොඩක්ම මානාධික තත්වයෙන් තමයි මේ කේමාව හිටියේ රජතුමා උපායශීලීව වේලුවනේ වෙත බිසව පැමිණීමට පියවර ගත්තට පස්සේ බිසව පැමිණවීමට පියවර ගත්තා ඒ වෙලාවේදී තෙරුවන් සරණ ගිය කේමාව අවසානයේදී රහත් තෙරණින් වහන්සේ කෙනෙක් බවට පත් වුණා අග්‍රශ්‍රාවිකාවන් අතර අගතනතුරත් ලබා ගත්තා කේමා බිසව ලබා සිටි අගතනතුරු මොනවද අග්‍රශ්‍රාවිකා තනතුර නුවණැති භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර කියන තනතුරු දෙකක්ම කේමා තෙරණින් වහන්සේට ලැබිලා තිබුණා විශාලා මහනුවරට ඇති වූ තුන් බිය තමයි
දුර්භික්ෂ රෝග අමනුෂ්‍ය කියන බිය දුර්භික්ෂ බිය රෝග බිය අමනුෂ්‍ය බිය බුදුරජාණන් වහන්සේ එම බිය දුරු කිරීම පිණිස රතන සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙනවා තුන් බිය දුරු කිරීම සඳහා අනුග්‍රහය ලබා දුන්නේ බිම්බිසාර මහරජතුමා විශාලා මහනුවර තුන් බිය ඇති වෙච්ච අවස්ථාවේදී වජ්‍ර රජවරුන් ඇවිල්ලා බිම්බිසාර රජතුමාත් එක්ක මේ ගැන කතා කරනවා ඊට පස්සේ බිම්බිසාර මහරජතුමා මේ දුර්භීක්ෂ රෝග අමනුෂ්‍ය කියන තුන් බිය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආනන්ද තෙරුන් වහන්සේ පිරිත් දේශනාවන් රතන සූත්‍රයේ දේශනා කරමින් පිරිත් පැන් ඉසින අවස්ථාවේදී අනුග්‍රහය ලබා දුන්නේ බිම්බිසාර මහරජතුමා බිම්බිසාර රජතුමාගේ පුතා අජාසත්ත රජතුමා බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා තමයි අජාසත්ත කුමාරයා ඉතින් අජාසත්ත කුමාරයා උපන්න දවසේ ඉඳලා ඉපදිච්ච දවසේ ඉඳලා මැනවින් රැක බලා ගන්නවා අපි එක් විදිහට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙනවා රැකවරණයේ නොවඩුව ලබා දෙනවා හැබැයි මේ කුමාරයා ඉපදෙන්න කලින්ම දැනගෙන හිටියා බිම්බිසාර රජතුමා දවසක බිම්බිසාර රජතුමාව මේ කුමාරයා විසින් ඝාතනය කරනවා කියලා ඒ වුණත් රැකවල් ලබා දුන්නා ඒ වගේම අවශ්‍ය අධ්‍යාපනය ලබා දුන්නා කිසිම දෙයකින් අඩුවක් කළේ නැහැ බිම්බිසාර රජතුමා අජාසත් කුමරාගේ ඇඟිල්ලක විස බුබුලක් හට ගැනීමෙන් වේදනාවෙන් හඬන අවස්ථාවේදී කුමරාගේ හැඬීම නවතනු පිණිස එම ඇඟිල්ල මුව තුලටගෙන උරනවා ඇඟිල්ලෙහි වූ විස බුබුලු පුපුරා මුව තුලටම ඒ සැරව ගලන්න පටන් ගත්තා ඉතින් ඇඟිල්ල ඒ විස බුබුලු පුපුරපු ගමන්ම ඇඟිල්ල කටින් එලියට ගත්තනම් වේදනාව අධික වෙනවා ඒ නිසා මොකද කරන්නේ පුතු සනසනු පිණිස ලේසරව ගිලිමින්ම ඇඟිල්ල උරමින් ටික වෙලාවක් ඉන්නවා වේදනාව නැති වෙනකන් ඒ විදිහේ පියසෙනෙහසක් දක්වපු රජ කෙනෙක් තමයි බිම්බිසාර මහරජතුමා අජාසත් කුමරා දේවදත්ත තෙරුන්ගේ යෝජනාවක් අනුව පිය රජතුමා මැරීමට කටයුතු කරනවා මැරීමට උපායන් යොදනවා කාගේ ඉල්ලීම අනුවද දේවදත්ත තෙරුන්ගේ යෝජනාව අනුව තමයි බිම්බිසාර මහරජතුමාව ඝාතනය කරන්නට අජාසත් කුමාරයා කල්පනා කරන්නේ බිම්බිසාර රජ තම පුත් කෙරෙහි පැවති සෙනෙහස නිසාම තමන්ගේ පුතා කෙරෙහි පැවතුණු සෙනෙහස දරු සෙනෙහස කොච්චරද කියනවා නම් වරදට සමාව දී තම රාජ්‍ය පවා පවර්ලා දෙනවා මාව ඝාතනය කරන්නට ඕනේ නැහැ මම රාජ්‍ය ලබා දෙන්නම් කියලා රාජ්‍ය ලබා දෙන්න තීරණය කළා ඒ වුණත් දේවදත්ත තෙරුන්ගේ නැවත නැවත පෙළඹවීම නිසා අවසානයේදී සිපිරි ගෙයිලා බිම්බිසාර රජතුමා ඝාතනය කරන්නට අජාසත්ත කුමාරයා තීරණය කරනවා දෙවියෙකුගේ දෙවගණකගේ එකම විසීමක් යනු අඹුසැමි දෙදෙනාම සදාචාර සම්පන්න පරිත්‍යාගශීලී නිවැරදි දැක්මක් ඇති අය වීම ඉතින් ඒ විදිහේ දෙපලක් තමයි බිම්බිසාර රජතුමයි කේමා බිසවයි මේ සිදුවන්නේ අන්‍යෝන්‍ය යුතුකම් ඉටු කිරීම පදනම් කරගෙන ගොඩනැගෙන පෞල් ජීවිතයෙන් කියලා සඳහන් කරනවා ඉතින් මේ දෙන්නා තුල ඒ විදිහේ ඉතින් අවසානයේදී කෝසල දේවිය සිපිරි ගෙදරට එහෙම නැත්නම් හිර ගෙදරට රහසිගතව ආහාර අරගෙන යමින් ස්වාමි දියණියක් විදිහට කටයුතු කරපු ආකාරය අපිට කතා කරන්නට පුළුවන් රහසිගතව රන් තැටියකින් ආහාර අරගෙන යනවා කෝසල දේවිය පසුව කෙස් කලඹෙහිද මිරිවැඩියෙහිද සංගවා ආහාර ස්වල්පයක් අරගෙන යන්න පුරුදු වුණා ඊට පස්සේ අවසානයේදී ආහාර රැගෙන යන්නේ සුවඳ පැනින් හා ඇඟේ චතුමඳුර ගල්වාගෙන සලුවක් පොරවාගෙන ඉතින් සිපිරි ගෙදරට යන්නට වාජන රැගෙන යන්නට අවස්ථාව දුන්නේ නැහැ අජාසත් කුමාරයා ඒ නිසා මොකද කරන්නේ ආහාර රැගෙන යන්නේ සුවඳ පැනින් හා ඇඟේ චතුමඳුර ගල්වාගෙන සලුවක් පොරවාගෙන රජතුමා බිසවගෙන් ඒ බිසව පැමිණුණාට පස්සේ බිසවගේ ඇඟ ලෙව කාලා කුසගින්න නිවාගෙන තියෙනවා අවසානයේ බිසවට සිරමැදුරට යාම තහනම් කරනවා සම්පූර්ණම
දෙදෙනාගේ අඹු සැමි සෙනෙහස මිය යනතුරා එහෙම පැවතිලා තියෙනවා. ඉතින් ඒ විදිහේ ඉතාමත් හොඳ සෙනෙහසක් ලබාගත් රජ කෙනෙක් බවට පත් වුණා. ඉතින් බිම්බිසාර රජතුමා කර්ම විපාක පළ දුන්නු රජ කෙනෙක් විදිහට මෙන්න මේ විදිහේ දේවල් ලබාගෙන තියෙනවා. මොකක්ද සිරගේ තුලදී මරණයට පත්වීම. සිරගයක් තුල මරණයට පත් වෙන්නේ පෙරකරන ලද අකුසල කර්මයක විපාකයක් විදිහට. සිරමැදුරේදී මිය යාමට හේතුව වුනේ පෙරකරන ලද කර්මයක විපාක. බිම්බිසාර රජතුමා බුදුසසුනේ උන්නතියට සුවිශේෂී මෙහෙවරක් කළ සදැහැති උපාසකෙක්. වේළුවනාරාමයේ පූජා කරලා භික්ෂුන් වහන්සේලාට ශ්‍රද්ධාවෙන් යුක්තව පුත්‍රජානන් වහන්සේට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ක්‍රියා කිරීම පළමු වතාවට තමන්ගේ රාජ්‍යයට බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීම ඒ ආදී කරුණවලින් හරිම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් විදිහට කතා කරන්න පුළුවන්. ඔද තෙද සුහැඳි දෙහැමි පාලකෙක් පුක්කුසාති රජතුමත් එක්ක පවත්වපු සම්බන්ධතාවලින් මිත්‍රශීලී පාලකෙක් විදිහට කටයුතු කළේ කොහොමද කියලා අපිට කතා කරන්න පුළුවන්. දරුවන්ට සෙනෙහසින් අනූන පිය කෙනෙක් විදිහට අජාසත් කුමාරයාට පුංචි කාලේදී සිද්ධ වෙච්ච වේදනාබර තත්ත්වයේ වෙලාවේ ක්‍රියා කරපු ආකාරය, බිරිඳට ලෙන්ගතු දයාබර සැමියෙක් විදිහට කටයුතු කරපු නිසා තමයි දේවිය රජතුමාට අවසාන කාලයේදී තමන්ගේ ඇඟේ පවා තවරාගෙන ගිහිල්ලා ආහාර ලබා දෙන්නට ක්‍රියා කරන්නේ. බිම්බිසාර රජතුමාගේ චරිතය ලෝකයටම ලොකු ආදර්ශයක් ලබා දෙන චරිතයක් විදිහට අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, අපි කතා කළේ දහම් පාසල අට ශ්‍රේණිය අටවෙනි පාඩම. දහම් පාසල අට ශ්‍රේණිය අටවෙනි පාඩම අපි කතා කළේ. අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා නවවෙනි පාඩමත් සාකච්ඡා කරන්නට පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින්. එහෙමනම් මේ පාඩමෙන් සමුගන්නවා, සාකච්ඡාවෙන් සමුගන්නවා සියලු කෙටි සටහන් නැරඹීම සඳහා අපේ නාලිකාවට සම්බන්ධ වෙන්න. එහෙමනම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.